පළ වරष සිට දෙදස් පහළු දක්වා කंडාය තුुනක් තුළපුහන ලබ අය ඒ වගේමධ्य දවසේ මෙම මගේ අවස්ථාව අපේ ගරු අමාත්‍ය्य තුමාගේ ආර අධනය පිළිගෙන දහසක් රජකාरी කටුමෙන්ද මෙමඋවේ වරණවත් කිරීමට සැමිනි ශීලංකා පजाාතාන්तिක සමාජ वाजी ජනරජයේ අති ගරු ජනාदපති ජ्यපාල සිරිසන මැතිදන්. අද නව තාක්ෂණය සමඟ සිටින එංජිනේරුවරයාත් මීට වසර දෙදහකට පමණ පෙර විශේෂයෙන්ම මේරටේ සිටි පෞරාණික තාක්ෂණික දැනුම ඇතියෙදායි අපි කතා කරන එදා සිටි තාක්ෂණික නිල්ධාරී නිංජිනේරුවරු පොළොන්නරුකගේ න්රාධ කරයුගගේ. සියල්ල ගත් විට අපිට බොහෝ අභිමානුවදදේ කතා කළ හැක්කේ ඒ වාර්සිිෂ්ඨාචාරයෙන් ගොඩනැගුණු මහා වාරි සංස්කෘතියක් සමඟ අපේ තිබෙන හැදියාවන් පිළිබඳවයි නූතන වර්ධමාන ආර්ථිකට මේරට ගොඩනගන්න ගොවියාගේ දහදිය කඳුළු සහ ලේ පරිත්‍යයක් කරන විට ඒ වගේම වාර්මාගදිපාත්මේන්ත විත් ඉංිනරයාගේ සිට කම්කරුවා දක්වා ලෙයින් දහඩියෙන් සුසුමින් සහ ජීවිතවලින් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කලා කියන එක අමතය කරන්නට එපා. විශේෂයෙන් මට දෙන්න තියෙන පනිවිදය. ඔබේ තාක්ෂණික වාරිමාර්ග ශේත්‍රය සම්බන්ධයෙන් ඔබ ලබන දැනුම වගේම ගොවි ආර්ථිකය සහ ගොවියාගේ මනස හොඳින් තේරුන්ගන්න ද ස් පන්ධනය තේරුන් ගන්න ගම්බද පිටිසර සිටින ගොවිජනතාව නොයෙකුත් ආර්ථික ප්‍රශ්න මානසික ප්‍රශ්න කාජික ප්‍රශ්න පවුල් ජීවිතව ප්‍රශ්න සමාජ ප්‍රශ්න ඒවාත් සමග වෙලී බැඳී පීඩනයෙන් සිටින පිරිසා. එනිසා ඔන්ගේ මනස වැඩ කරන ආකාරය ඔවුන්ගේ හිත් වැඩ කරන ආකාරය විශේෂයෙන්ම වාර්මාධිපත්ම ේන්තිවේ සෑම කෙනෙක්ම තේරුම් ගැනීම අවශ්‍යයි. ටිය සිරණයක මැයිත්තුමාට තිබුණු එදාඒ යුග කෘෂිකාර්මික දැක්ම එතුමාගේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අදටත් ගැලපෙනවා. අපිට ලැබෙන ජලය වර්ෂා ජලය සහ භූගත ජලයගත් විට අපේ රට වගේ අපි භූමිය වගේ භූමි දහයකට ඇතිමේ දැනට ලැබෙන ජල ප්‍රමාණය. නමුත් දලලළමනාකරණය පිළිබඳව ප්‍රශ්මයක් තිබෙන්නේ. ඒ ජල කළමනාකරණයේ දී පවැැරද ඉංජිනීරුමහත්තතුරුන්ගේවත් දේශපාලක්යංගෙවත් ගොවීන්ගවත් කිය මම කියන්න.